සරණං අඤ්ඤං සංඝෝමේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝමේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං මාගේ ගුරුදේව ධර්මගුරුදේව භවනාචාර්ය ආචාර්යෝ උපාධ්‍යයන් වහන්සේලාට මාගේ නමස්කාරේ වේවා. මාගේ මෑණියන්ට පියාණන්ට හා ධර්මශ්‍රවණය කරන ඔබ සෑම දෙනාගේම සදාදර මව්පියන්ට මාගේ දේශනය මව්පිය උපහාර පූජාවක් වේවා. පින්වත් ඥාතිවරුනි, මම බලාපොරොත්තු වෙනවා අද මේ බිනර පෝය දවසේ මේ මාගේ වාසනාවන්ත ඥාතීන්ට බෞද්ධකමට, මහානකමට, තිසරණයට, සද්ධාවට බාධා කරන වැරදි විශ්වාස කීපයක් ගැන පැහැදිලි කරලා දෙන්න. පින්වත්නි, බුදුදහම හා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පමණක් නොවේ, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන තුන් ලෝකවාසී සියලුම බුද්ධිමතුන්ගේ අසහාය ගුරුවරයා හා අසහාය ජීවිත දර්ශනී ඉදිරිපත් කළ ඒ ශ්‍රේෂ්ඨ උතුමා හැටියට සලකන්න පුළුවන්. බුද්ධ ධර්මයෙන් ඉදිරිපත් කරන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සියලුම මනුෂ්‍යයන්ගේ, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ ජීවිත අර්ථවත් කරගන්නට, ආලෝකවත් කරගන්නට දේශනා කරන ලද ඒ ආර්ය සත්‍ය පදනම් කරගත් අධ්‍යාපන දර්ශනයයි. බෞද්ධ කමෙත්, මහාන කමෙත්, සද්ධාවෙත් පදනම පින්වත්නි බුද්ධ ධම්ම සංගයන්නේ තිසරණයයි. ඒ බව මහා නාම සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම මුල් යුගයේ මහානකමත් උපසම්පදාවත් සරණාගමනේ පදනම් කරගෙන ලැබුණ බව මහවග්ග පාළියේ මුල්ම ශ්‍රාවකයන් ගැන සඳහන් කරන අවස්ථාවේදී පැහැදිලි කර තිබෙනවා. සද්ධාව කියන්නේ බෞද්ධකම හා මහානකම ජීවත් කරන, පෝෂණය කරන ජීව රුධිරය. බුද්ධ ධම්ම සංගයන්න තිසරණය පිළිබඳ පිළිගැනීමට හා පැහැදීමටයි සද්ධාව කියන්නේ. මේ සද්ධාව බෞද්ධකමේ ආරම්භයේ සිට අරහත්වේ දක්වාම අනිවාර්යෙන් දියුණු කළ යුතු ඉන්ද්‍රිය ධර්මයක්, බල ධර්මයක්, ආර්ය ධර්මයක් හැටියට සැලකිනවා. මිනිසුන් බෞද්ධයන් නොයෙකුත් අන්ත අගති දෘෂ්ටිවාදවලට යටවීමෙන් සද්ධාව පිරිහෙලා ගන්න අවස්ථා එදත් අදත් අපට දකින්න පුළුවන්. සද්ධාව පිරිහෙලාගත් පුජ්‍යලයා බෞද්ධයෙකු හැටියට, බුද්ධ පුත්‍රයෙකු හැටියට කරන්නේ ඇතවසෙම රඟපෑමක්. සරු දේ හා නිසරු දේ තෝරා බේරාගෙන ගැනීමට අසමත් වන අස්සාවන්ද පුජ්‍යලයා මෙලවත් පරලොවත් පරාජිතයෙකු බවට පත්වෙනවා. පින්වත්නි, බෞද්ධකමත් මහානකමත් ඒ දෙකටම පදනම් වෙන ශ්‍රද්ධාවත් අබල දුබල කරන මිත්‍යා සංකල්ප තුනක් පිළිබඳව, වැරදි විශ්වාස තුනක් පිළිබඳව අද මා මේ පින්වතුන්ට පැහැදිලි කරල් දෙන්නට බලාපොරොත්තු වෙනවා. එයින් පළවෙනි අංකයේ හැටියට මා සඳහන් කරන්නට කැමැති තිසරණය අවතක්සේරු කර ගැනීම. බෞද්ධයෙකුට තියෙන අසහාය පිහිට, අසහාය පිළිසරණය, අසහාය පිහිටාධාරය, අසහාය රැකවරණය, අසහාය ආශිර්වාදය
බුද්ධ ධම්ම සංඝය කියන තිසරණයේ බව ගිහි පැවිදි අප සෑම දෙනාම හොඳින් තේරුම් බේරුම් කරගත යුතුයි තිබෙනවා. යම්කිසි කෙනෙකු වාචිකව එහෙම නැත්නම් වචනෙන් තෙරුවන් සරණ ගියත් නවාරහදී බුදුගුණ සපරියාප්තික නවලෝකෝත්තර දහම් ගුණ නවවිධා අෂ්ටාර්ය පුද්ගල සංඝ ගුණ අවතක්සේරු කරනවා නම් පිළිකෙව් කරනවා නම් ඔහුට සද්ධාවත් තිසරණයත් බෞද්ධකමත් මහානකමත් ධර්මදාද ආදියත් හරියට පිහිටන්නේ පින්වත්නි. මෙකල අද බොහෝ බෞද්ධයන් අපේ අතටපත් ගෞතම බුද්ධ ශාසනයේ තිසරණය නොදැනීමෙන් හෝ වැරදීමෙන් අවතක්සේරු කරගෙන මේ මහා භද්‍ර කල්පෙහි අවසාන වරට බුදු වීමට වරන් ලබාගෙන සිටින අනාගතයේ බුදු වීමට බලාපොරොත්තු සිටින මෛත්‍රී බුද්ධ ශාසනයට සම්බන්ධ තිසරණය කෙරෙහි විශ්වාසය තබාගෙන ඒ සඳහා ප්‍රාර්ථනා කිරීම බෞද්ධකමට මහානකමට අර්ථවත් වන බලාපොරොත්තුවක් හැටියට ප්‍රාර්ථනයක් හැටියට මා දකින්නේ නෑ. පරම දුර්ලභ කාරණා පහක් ගැන බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා සත්වයාට සංසාර ගමනේදී ලැබෙන. ඒ පරම දුර්ලභ කාරණා එකක් වුණත් ලැබෙන්නේ පින්වත්නි බොහොම කලාතුරකින්. මොනවද ඒ පරම දුර්ලභ කාරණා පහ? 1. මනුෂ්‍ය ජීවිතයක් ලැබීම. 2. සම්බුද්ධ ශාසනයක් හමුවීම. 3. තිසරණය පිළිගන්න බෞද්ධයෙකු වීම. 4. කාරණේ තිසරණය පිළිබඳ පැහැදීම හා පිළිගැනීම ඇති ශ්‍රද්ධාවන්තයෙකු වීම. 5. බුද්ධ ශාසනයේ මහාන වීම. පින්වත්නි මේ පරම දුර්ලභ කාරණා පහෙන් එකක් වුණත් ලැබෙන්නේ කලාතුරකින්, දෙකක් තුනක් ලැබෙන්නේ ඊටත් වඩා කලාතුරකින්, පහම ලැබෙන්නේ කල්ප ගානකට පස්සේ කියලා කියන්න පුළුවන් බුද්ධ ධර්මයට අනුව. එසේනම් පින්වත්නි ගිහි බෞද්ධයන් වන ඔබ එම පරම දුර්ලභ කාරණා පහෙන් හතරක් දැන් ලබාගෙන තිබෙනවා. බුද්ධ පුත්‍ර මහා සංඝරත්නය වන අප ඒ පරම දුර්ලභ පහම දැන් අත්පත් කරගෙන තිබෙනවා. එසේනම් පරම දුර්ලභ කාරණා පහෙන් හතරක් ලබාගත් බෞද්ධ ගිහියත් ඒ පරම දුර්ලභ කාරණා පහම ලබා ගැනීමේ වාසනාව උදා කරගත් මහා සංඝරත්නයත් ඒ පරම දුර්ලභ බෞද්ධකමෙන් ප්‍රයෝජන ගන්නට ඒ පරම දුර්ලභ මහානකමෙන් ප්‍රයෝජන ගන්නට මේ ශාසනය අතහැර වෙනත් ශාසනයක් එහෙම නැත්නම් ඊළඟ ශාසනය ප්‍රාර්ථනා කරනවා නම් ඒ කොතරම් මුලා වීමක්ද කියලා මා ඔබෙන් ප්‍රශ්න කරනවා. තමන්ට අතට ලැබුණ මේ පරම දුර්ලභ බෞද්ධකම පරම දුර්ලභ මහානකම අතහැර අල්ලපු අත්ත අතහැර අනාගතයේදී පය ගැසීමට බලාපොරොත්තු වෙන මෛත්‍රී බුද්ධ ශාසන අත්ත සාංශාරික බය හේතු කොටගෙන මඟ ඇරුණොත් අනවරාග්‍ර සංසාරේ සකගේහ සදිස වූ සතර අපායට ගොදුරුවහොත් එසේ සතර අපායට යටවෙලා මෛත්‍රී බුද්ධ ශාසනය මඟහැරුණොත් කුමකින් කුමක් වේද කියලා මොහොතක් සිතා බලන්න. එනිසා පරම දුර්ලභ කාරණා පහෙන් පහම ලබාගත්
අපේ බුද්ධ පුත්‍ර මහා සංඝරත්නේ පරම දුර්ලභ කාන්නා පහෙන් හතරක් ලබා ගත්ත අතටපත් කරගත්ත අපේ ශ්‍රද්ධාවන්ත බෞද්ධ ජනතාවගේ පරම යුතුකම තමන්ගේ බෞද්ධකම තමන්ගේ මහානකම ඊළඟ ශාසනයට කල් දෙමීමේද නැත්නම් මේ පරම දුර්ලභ ජීවිතයේදී බෞද්ධකමත් මහානකමත් ශක්ති ප්‍රමාණයෙන් උපරිම මට්ටමට දියුණු කර ගැනීමද කියන එක කරුණාවෙන් සලකා බලන්න ඕනේ. අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අනාගතයේ ලෝකේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනය සඳහා මහ පිරිසක් පෙළගස්වන්නද කියන එක. ඒ වගේම වර්තමාන ගෞතම බුද්ධ ශාසනය අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ මොන්ටිසෝරියද කියන එක අපේ ධර්ම විනය පිළිබඳ දැනුගත්කම ඇති ගිහි පැවිදි ප්‍රබුද්ධයන්ගේ අවධානයට යොමු කළ යුතු කාලීන ප්‍රශ්නයක් බව කාලීන අභියෝගයක් බව මම මේ අවස්ථාවේ පැහැදිලිව ඔබට පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, මුළු මහත් බුද්ධ ධර්මයේම පරලොව කේන්ද්‍රය කරගෙන ඉදිරිපත් කළ දෙයක් නොව මෙලොව ජීවිතයේම කේන්ද්‍රය කරකොට ඉදිරිපත් කළ ප්‍රායෝගික ජීවිත දර්ශනයක් බව මා පහදා දෙන්න කැමැතියි. පින්වත්නි, පරලොවක් තියෙන බව අද ලෝකේ කාරණා තේරුම් ගත්ත බෞද්ධ හා බෞද්ධ නොවන ජනතාව පිළිගන්නා කාරණයක්. ඇයි මරණින් පස්සේ පරලොවක් නැත්තම් පුනර්භවයක් ලැබෙන්නේ? මේ ලෝකේ බෞද්ධ හෝ වේවා වෙනත් ආගමිකයෙකු හෝ වේවා කුමන අදහසක් කුමන දෘෂ්ටියක් කුමන පිළිගැනීමක් දරන්නෙක් හෝ වේවා අවිද්‍යාව හා තණ්හාව තියාගෙන මැරුණොත් ඔහු පිළිගත්තත් නැතත් මරණින් පසු උපතක් ලැබෙනවා. පින්වත්නි, බුදුදහමෙන් ඉදිරිපත් කරන ආර්ය සත්‍ය ආගමෙන් ආගමට වෙනස් වෙන්නේ නැහැ. පින්වත්නි, කාලෙන් කාලයට වෙනස් වෙන, සමාජෙන් සමාජයට වෙනස් වෙන, යුගයෙන් යුගයට වෙනස් වෙන, නවීන විද්‍යාත්මක හා තාක්ෂණික සොයා ගැනීම් අනුව වෙනස් වෙන, සම්මුති පදනමට සම්බන්ධ ඉගැන්වීමක් නොවේ. බුදු කෙනෙක් පහළ වුණත් නැතත්, බුද්ධ ශාසනයක් පැවතුණත් නැතත්, බෞද්ධ සමාජයක් තිබුණත් නැතත්, ජන සමාජයේ පිළිගත්තත් නැතත් ආර්ය සත්‍ය කවදත් ලෝකේ කාලත්‍රයේ වර්තීව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා. පින්වත්නි, මේ බුදුදහමේ උගන්වන ආර්ය සත්‍ය ලෝකේ හැමදාටම වළංගුයි. මේ ආර්ය සත්‍යයට ඇතුළත් ඉගැන්වීම ලෝකේ කවදත් වළංගුයි. අනිත්‍ය සිද්ධාන්තේ, ත්‍රිලක්ෂණේ, පංච නියාම ධර්ම, ද්වාදසාකාර පටිච්ච සම්පාදේ, එවැගේම මනෝවිද්‍යාත්මක පදනමක් ඇති කර්මය හා පුනර්භවය, චතුරාර්ය සත්‍යයට සත්‍ය ලෝකේ කවදත් වළංගුව ක්‍රියාත්මක වෙනවා. ඒ චතුරාර්ය සත්‍යයෙන් නිරෝධ සත්‍යයත් මාර්ග සත්‍යයත් දෙක සමාජයට අනාවරණය කරන්නට ලෞතුරා බුදු කෙනෙකුගේ පහළවීම හා බුද්ධ ශාසනය අවශ්‍ය වෙනවා. එතකොට පින්වත්නි, මේ බුදුදහම එක කාලයකට, යුගයකට, සමාජයකට, එවැගේම පරිසරයකට සීමා වෙන ධර්මයක් නෙමෙයි. බුදුදහමේ තියෙන ගුණාංග 6ක් ස්වාක්ඛාතු පාඨේ
පැහැදිලි කරලා දෙනවා. ඒ ගුණාංග පහෙන් හයෙන් පළවෙනි එක තමා ස්වාක්ඛාතු, මුලැමැද අග හොඳින් ගැළපෙන විදිහට දේශනා කළ ධර්මයක්. අකාලිකෝ, කාලයකට සීමා කරන්න බැරි, කාලත්‍රේටම වළංගු වෙන ධර්මයක්. සන්දිට්ටිකෝ, ඕනම කෙනෙකුට ඕනම කාලයකදී තමන්ගේ ඇස් හමුවේදී ප්‍රතිඵල දකින්න පුළුවන් ධර්මයක්. ඒහි පස්සිකෝ, ඕනම කාලයක ඕනම කෙනෙකුට ඕනම සමාජයකට මෙන්න මෙහි ඇත්ත නැත්ත ඔබම පරීක්ෂා කර බලන්නයි අභියෝග කළ හැකි ධර්මයක්. ඕපනයිකෝ, තම තමන් විසින් තම තමන් තුලින් අවබෝධ කළ යුතු, ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක්. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි, සීල සමාධි ප්‍රඥා පුරුදු කරන බුද්ධිමතුන් විසින් තම තමන් තුලින් තම තමන් විසින් පෞද්ගලිකව අවබෝධ කළ යුතු ධර්මයක්. එහෙමනම් පින්වත්නි, අපේ බෞද්ධ ජනතාව, අද ගෞතම බුද්ධ ශාසනය අවතක්සේරු කරමින් එයින් ප්‍රයෝජන ගැනීමට මේ කාලේ පුළුවන්කමක් නැතැයි වරදවා ගනිමින්, ඊළඟ ශාසනයේ තිසරණේ පිළි අරගෙන, ඊළඟ ශාසනයේදී මහණ බෞද්ධකම් දියුණු කර ගැනීමට, මහණදම් පිදීම පිරීමට, ශිර රැකීමට, බ්‍රහ්මචර්යාව රැකීමට, බණ භාවනා කිරීමට කල් දෙමීම කොතරම් අවාසනාවන්ත, ධර්ම විනයට ගැළපෙන මුලාවක් දැයි හොඳින් තේරුම් කරගත යුතු කාලය දැන් උදා වී තිබෙනවා. පින්වත්නි, මුළු මහත් බුද්ධ ධර්මයේ මෙලොව කේන්ද්‍රය කරගෙනයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මා දන්නා තරමට, මා ධර්මයේ විනය තේරුම්ගෙන තියෙන තරමට, තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් මෙලොවදී පුරුදු කිරීමට අපෝහසත් බව සඳහන් කොට, ඊළඟ ජීවිතයේදී නැතහොත් ඊළඟ ශාසනයේදී පුරුදු පුහුණු කිරීමට උපදෙස් දුන්න එකම ගුණධර්මයක්වත්, එකම පිළිවෙතක්වත් මුළු ත්‍රිපිටක ධර්මයේම මම මේ දක්වා දැකලා නැහැ. බුදුදහම 100%ක් මෙලොව කේන්ද්‍රය කරගෙන ඉදිරිපත් කරලා තියෙන ධර්මයක්. පින්වත්නි, බුදුදහමේ උගන්වන බෞද්ධ ප්‍රතිපදාවේ ප්‍රධාන පියවර තුනක් තියෙනවා. එක පව්කම් වලින් වැළකීම, එක පින් දහම් ගුණධර්ම දියුණු කිරීම, තුන්වෙනි භාවනාවක් පුරුදු කිරීම. ඒ පියවර තුනම මෙලව ජීවිතයේ කේන්දරය කරගෙන තිබෙන්නේ. පව්කම් වලින් පාඩු වෙන්නේ, හිත කෙලෙසෙන්නේ, වචනේ කෙලෙසෙන්නේ, ක්‍රියාකලාපේ කෙලෙසෙන්නේ, ජීවිත කෙලෙසෙන්නේ, පවුල් අවුල් වෙන්නේ, ආයතන අවුල් වෙන්නේ, සමාජයේ පිරිහෙන්නේ, මරණ මොහොත නරක වෙන්නේ, පරලොවේදී නෙවෙයි පින්වත්නි මෙලවදී. එස පව්කම් වලින් 99%ක්ම විපාක ලැබෙන්නේ මෙලොව ජීවිතේ කේන්ද්‍රය කරගෙනයි. පින්කම් ගැන සිතා බලන්න. බුදුදහමේ උගන්වන ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා, දාන සීල භාවනා, දස පුණ්‍ය ක්‍රියා, දස රාජ ධර්ම, දස සක්විතිවත්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, ඔය සෑම ගුණ ධර්මයක්ම මෙලොව ජීවිතේ කේන්ද්‍රය කරගෙනයි ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ. ඒ ගුණධර්ම වලින්, පින්කම් වලින්, ඒ පින්කම ගුණධර්මයේ කරන්ට හිතන පළවෙනි සිතවිල්ලේ සිටම සිත පවිත්‍ර වෙනවා. ඒ ගැන කතා කරන වචනයක් පාසා වචන පවිත්‍ර වෙනවා. ඒ සම්බන්ධ කරන හොඳ ක්‍රියාකාරකම් තුලින් හිත පවිත්‍ර වෙනවා. පින්කම් වලින් මෙලොව ජීවිතයත් පවිත්‍ර වෙනවා. ඒ වගේම එදින්දා කටයුතු පවිත්‍ර වෙනවා. නිවස පවිත්‍ර වෙනවා. පෞල් ජීවිතේ සාර්ථක වෙනවා. අධ්‍යාපනයේ සාර්ථක වෙනවා. රැකියාව අර්ථවත්ව කරන්න ශක්තිය ලැබෙනවා. ඒ වගේම සමාජයෙන් ප්‍රශංසා ලැබෙනවා, පිළිගැනීමට හේතු වෙනවා. මරණ මොහොතත් යහපත් වෙනවා. ඒ අනුව පින්වත්නි, අප කරන පින්කම් හා කුසල් වලින් 90%ක් ප්‍රයෝජන ලැබෙන්නේ මෙලොව කේන්ද්‍රය කරගෙනයි. භාවනාවෙන් හිත පවිත්‍ර වෙන්නේ, කෙලෙස් හා නීවරණ බැහැර වෙන්නේ,
සමාධිය වැඩෙන්නේ. ඒ වගේම අධ්‍යාපනයේට ධාරණ ශක්තියට පහසුකම් සැලසෙන්නේ. කායික සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය තහවුරු වෙන්නේ. බෞද්ධකම මහානකම අර්ථවත් වෙන්නේ. ජීවිත ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමේ ස්වයං ශක්තිය ගොඩනැගෙන්නේ. ඒ වගේම අධිමානසික ශක්ති පුබුදු කරගෙන සමාධිය, ධ්‍යාන, පංචවිඥා, අට සමාපatti ලැබෙන්නේ. අවසාන වශයෙන් මාර්ගඵල හා නිර්වාණය පසක් කරගන්න පුළුවන් වෙන්නේ පරලෝක ජීවිතේ කේන්ද්‍රය කරගෙන නොවේ, පින්වත්නි, මෙලොව ජීවිතේ කේන්ද්‍රය කරගෙන. බුදුදහමේ උගන්වන අවසාන ඉලක්කය වන නිර්වාණය පරලෝක කේන්ද්‍රය කරගෙන තියෙන දෙයක් නොවේයි. මේ ජීවිතේදීම ජීවිතේ තුලින් බඹයක් පමණ ශරීරයේ තුලින් ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක් තමා නිවන. ඒක මරණයෙන් පස්සේදී නැතහොත් වෙනස් ශාසනයකට කල් දැමිය යුතු දෙයක් හෝ නොවන බව මගේ ඥාතීන් හොඳින් තේරුම් ගත යුතු තිබෙනවා. එසා පින්වත්නි, පරම දුර්ලභ කාරණා පහෙන් හතරක් ලබාගත් බෞද්ධයාගෙත්, පරම දුර්ලභ කාරණා පහෙන් පහම ලබාගත් බෞද්ධයාගෙත්, මේ භික්ෂුන් වහන්සේගෙත් පරම යුතුකම ඒ පරම දුර්ලභ බෞද්ධකමෙන්, පරම දුර්ලභ මහණකමෙන් හැකි තාක් උපරිම මට්ටමට ආර්ය මාර්ගේ ගමන් කරල ජීවිතේ අර්ථවත් කරගැනීමේ මිස ඒ ಗುಣධර්ම පරලොවට නැත්තම් වෙනත් ශාසනයකට කල් දෙමීම නොවන බව කවුරුත් හොඳින් සිහිබුද්ධිය ඇතුව සිතා අවබෝධ කරගීමට මා මේ අවස්ථාවේදී යෝජනා කරනවා. එවැගේම බෞද්ධ ජීවිතයට පදනම් වන සද්ධාව යටපත් කරන තවත් වැරදි විශ්වාසයක් තමා, ආකල්පයක් සංකල්පයක් තමා දේව භක්තිය. සද්ධාව යට කරගත් දේව භක්තියයි මා මෙහිදී ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, බෞද්ධයෙකුට ඇති අසහාය පිහිට ආධාරයේ රැකවරණයේ ආශිර්වාදයේ තිසරණයයි. මා මාතුකාවට ගත්තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං යන තිසරණ වන්දනා පාඨයෙන් ඒ බව මැනවින් සනාථ වෙනවා. මට බුදු සරණ හැර, දහම් සරණ හැර, සංඝ සරණ හැර අන් කිසි පිහිටක්, පිළිසරණක්, ආශිර්වාදයක්, රැකවරණයක් නැහැ කියන එක සද්ධාවන්ත බෞද්ධයා, සද්ධාවන්ත භික්ෂුන් වහන්සේ අනිවාර්යයෙන්ම පිළිගත යුතු වැදගත් සිද්ධාන්තයක්. එවැගේම යමෙකුට කොතැනකදී හෝ බයක්, චකිතයක්, ලොමු ඩැහැගැන්මක්, අසහනයක්, කලකිරීමක්, සිත්ඇවුලක් මතුවන අවස්ථාවලදී කෙලෙස් සහිත භවගාමි සක්‍රාදී දෙවිදේවතාවන් සිහිපත් කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැති බවත්, එබඳු අවස්ථාවල නමාරහදී බුදුගුණ, තිසරණ ගුණ සීකල යුතු බවත්, එයින් සැනසීමක්, රැකවරණයක්, ශාසනික ආශිර්වාදයක් ලැබෙන බව තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දජග්ග සූත්‍රයේදී පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. එහෙත් එබඳු අවදාවනන් අවස්ථාවකදී, විපතකදී අපේ බෞද්ධයන් තුනුරුවන් සතු අනවිභවනීය බලය හා ශක්තිය නොසලකා හැර අමතක කර කාමභෝගී දෙවිදේවතාවන් පිළිසරණ පතන්නේ නම් ඒ පුජ්‍යලයා තුළ බෞද්ධකම, මහානකම හරියට පිහිටන්නේ වාදෙයි ප්‍රශ්නයක් මතුවෙනවා. පින්වත්නි, එබඳු අසරණ අවස්ථාවල යම්කිසි විපතක්, එවැගේම ව්‍යසනයක් ඇති වෙන අවස්ථාවල තෙරුවන් අතහැර දෙවි දේවතාවුන්ට බාරහාර වීම, පුද පූජා පැවැත්වීම, පූජා වට්ටි කර තබාගෙන, හිස තබාගෙන දේවාලවල පෑගනම් පොලිමේ රස්තියාදු වීම,
පෙරහැරවල කාවාඩි නැටීම, දේවාල වටා බිම පෙරලෙමින් බඩගාමින් කුරගාමින් බාරහාර ඔප්පු කිරීම, දෙවියන්ගේ නාමයෙන් බස්නායකවරුන්ට හා කපුවන්ට කප්පන් ගෙවීම, බෞද්ධකමට කොහොමටවත් නොගැලපෙන අදුරුදර්ශී වැඩපිළිවෙලක් හැටියට මා හඳුන්වා දිය යුතු තිබෙනවා පින්වත්නි. එසේම අරුබුදහා ව්‍යසනවලදී අප බුද්ධ ධම්ම සංගයන තිසරණයට මුල් තැන දෙන්න ඕනේ, තිසරණයේ ආරක්ෂාවන් බලාපොරොත්තු වෙන්න ඕනේ පින්වත්නි. සදේවත් බෞද්ධයා සැපතේදිත් විපතේදිත් මුල් තැන දෙයිත්තේ තුනුරුවන්ටයි. තුනුරුවන්ට අප මුල් තැන දෙය යුතුයි. ගිහි වුණත් පැවිදි වුණත්. දෙවෙනි තැන මව්පියන්ට හා ගුරුවරුන්ට ලබා දීමට අප අමතක නොකළ යුතුයි පින්වත්නි. පළවෙනි තැන තුනුරුවන්ට, දෙවෙනි තැන මව්පියන්ට හා ගුරුවරුන්ට, ඊළඟ තැන දෙවියන්ට, සායි බබාලාට, මෙතිය මෙතුවරුන්ට ලබා දී කිසියම් ලාභ ප්‍රයෝජනයක් ලබාගත හැකිනම්, එයින් බෞද්ධකමට මහානකමට ශ්‍රද්ධාවට හානියක් නොවන බව මා මේ අවස්ථාවේදී පැහැදිලි කර දෙන්න කැමැති. එනිසා බෞද්ධයන් දෙවියන්ට සැලකීමේ වැරදක් නැහැ. බුදුදහමේ දෙවියන් ගැන සඳහන් වෙනවා. දෙවියන් කියන්නේ කාමාවචර කුසල විපාක වශයෙන් උපත ලබන පුණ්‍යවන්ත පිරිසක්. ඒ දෙවියන්ට සැලකීම බෞද්ධයන්ට තහනමක් නැහැ. බුදු පියාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී, එවැගේම රතන සූත්‍රයේදී, එවැගේම කූට දන්ත සූත්‍රයේදී දෙවියන්ට පිම්පෙද්දීමේ වැඩගත්කම අවධානය කොට තිබෙනවා. විශේෂයෙන් කූට දන්ත සූත්‍රයේ බෞද්ධයෙක් විසින් කළ යුතු ආරක්ෂක බලි පහක් ගැන සඳහන් වෙනවා. ඒ ආරක්ෂක බලි පහ තමා දේවතා බලිය, දෙවියන්ට පිම්පෙද්දීම, ඥාති බලිය, තමන්ගේ ඥාතීන්ට හොඳින් සැලකීම, අතිති බලිය, ආගන්තුකයන්ට හා අසල්වැසියන්ට හොඳින් සැලකීම, ඔවුන් අමනාප නොකර ගැනීම, එවැගේම පුබ්බපේත බලිය, මළගිය ඥාතීන්ට පිම්පෙද්දීම, රාජ බලිය, පවතින රජයට නැත්තං බලයට පත්ව සිටින රජුට අවනතව රාජපාක්ෂිකව කටයුතු කිරීම. පින්වත්නි, මේ බලි වලින් අදහස් කරන්නේ තමන් ඇසුරු කරන ජන සමාජයේ විවිධ ජනකොටස් සමග ගැටීම් ඇති කර ගන්න නැතුව සාමකාමී සහජීවනයෙන් ජීවත් වීමට ඕන කරන ගුණාංග පහක් ගැන. එහිදී දේවතා බලිය හැටියට සැලකන්නේ ඔය දේවාල වලට අනේක, ඒ වගේම පූජා වට්ටි තියා අරගෙන දේවාල ළඟ පොලිමේ ඉන්න එක, ඒ වගේම දෙවියන්ට නොඑක් විදිහේ කන්නලව් කරන එක බෞද්ධකමටවත් මහානකමටවත් කොහොමටවත් ගැලපෙන්නේ නැහැ. බෞද්ධයට දෙවියන් වෙනුවෙන් කළ හැකි උසස්ම දේව පූජාව තමා පින්වත්නි පින් දහම් කරල දෙවියන්ට පින් පෙද්දීම. විශේෂයෙන් අපේ මහා සංඝරත්නය ගැන සැලකනකොට බුදුහාමුදුරුවෝ මේ මහානකම ලෝකයට හඳුන්වා දුන්නේ කිසිම ගිහියෙකුට, මැණික් මුදලාලි කෙනෙකුට, මැති ඇමැතිවරයෙකුට දෙවෙනිවෙන්ට නෙමෙයි පින්වත්නි. ශාසනික මහානකම ලෝකයේ සියලුම මිනිසයන්ට වඩා සදෙව්ලොව දිව්‍ය ලෝක හයේ සියලුම දෙවියන්ට වඩා බ්‍රහ්ම ලෝක විශ්වයේ සියලුම බ්‍රහ්මයන්ට වඩා බුදුහාමුදුරන්ගේ ගුණ නවයක්, ඒ වගේම සංඝරත්නයේ ගුණ නවයක්, දජග්ග සූත්‍රයේ බුදුහාමුදුරන්ගේ නව ගුණ වල ශක්තියට හා සමාන ශක්තියක්
සංගරත්නේ නවවිධ සංග ගුණවිලක් පවතින බව. බුදුහාමුදුරන්ගේ බුදුගුණ අමතක වුණොත් දහම් ගුණ මෙනෙහි කරන්නට, බුද්ධ ගුණ ධම්ම ගුණ දෙකම අමතක වුණොත් සංගරත්නේ නව ගුණ සිහි කරන්නට සමාන බලයක් ශක්තියක් ආශිර්වාදයක් ලැබෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළ පින්වත්නි. එනිසා බුදු පියාණන් වහන්සේ ළඟට, බුද්ධ රත්නේ ළඟට මේ ලෝකයේ ඇති අනවිභවනීය ජීවමාන පුජ්‍යලයෝ තමා නව ගුණෙන් යුක්ත අෂ්ටාර්ය පුජ්‍යල ගුණයන්ට නැඹුරු බුද්ධ පුත්‍ර මහා සංඝරත්නේ. සමහා සංඝරත්නේ දෙවෙනි වෙන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේට පමණයි. එසා ස්වාමින් වහන්සේ නමකට දෙවියන් වෙනුවෙන් කන්නලව් කරන්ට, දේව පූජා තබන්ට, ඒ වගේම පූජා වට්ටි ගෙනියන්ට කොහොමටවත් ආත්ම ගෞරවයේ ඇතිව ඉඩක් කඩක් ලැබෙන්නේ සියලුම දෙවියන්ගෙන් සියලුම බ්‍රහ්මයන්ගෙන් වැඳුම් ලබන මහා සංඝරත්නේ පූජනීයත්වයේ පිළිබඳ උන්වහන්සේ හොඳින් තේරුම් ගන්නට ඕනේ. සිරිමත් බඹ සීරසේ පාපිසිනා සරියුත් මහා මුගලං පිලිවෙලිනා පිලිවෙත් සරු මහා සංඝ ගණ සොබෙනා මුදුනත් බැඳ නම දින් බැති පෙමිනා. බුදු පියාණන් වහන්සේට තුනුරුවන්ට දෙවෙනි වෙන මහා බ්‍රහ්මයා පවා මහා සංඝරත්නේ පා වැඳීමට පාදුවිලි හිසින් ඇරගෙන වැඳුම් පිදුම් කිරීමට පූජාරහ බව ඒ ලෝවට සංගරාවේ සංඝ ගුණ සඳහන් වෙන කවියෙන් ඉතාම අර්ථවත්ව ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාවත් දෙවියන් වෙන්ට ගරු කළ කිරීමට යුතුකමක් තියෙනවා. ඒ දෙවියන්ට කළ යුතු තමන්ගේ බෞද්ධකමට මහානකමට අවතක්සේරුවක් අගෞරවයක් නොවන විදියට කළ හැකි උසස්ම දේව පූජාව තමා පින් දහම් කරලා දෙවියන්ට පින් දීම. පින්වත්නි, බෞද්ධයාට භික්ෂුන් වහන්සේට දේව පූජාවක් හැටියට, දේවතා බලියක් හැටියට ඒ තුනුරුවන් වැඳල පින් දහම් කර සෙත් පිරික්කියා දෙවි දේවතාවන්ට පින් දීමට ඉදිරිපත් වීම අපේ ශාසනික යුතුකමක් බව මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. අපගේ පන්සල්වල අලුතෙන් දේවාල ඉදිකිරීම මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒ වුණාට පින්වත්නි, මේ වන විට පන්සල් භූමියේ ඉදිකොට ඇති දේවරූප හා දේවාල කඩා බිඳ දැමීමට ඉවත් කිරීමට ඉක්මන් නොවන ලෙස මා අපේ සදහෙවත් බෞද්ධයන්ට මතක් කරනවා. පන්සල් භූමියවල මේ වන විට ඉදිකොරලා තියෙන දේවරූප හා දේවාල ඉවත් කිරීමට ඔබ කලබල විය යුතු නැහැ. දේවාලයේ පන්සලේ ස්වාමියා බවට පත්වීමට ඉඩ නොතබා ඒ පන්සලේ යටහත් දායකයා බවට පත් කරගන්නට අපි මේ කාලේ උනන්දු වෙ යුතුයි. පන්සල්වල දේවාලයක් තිබීම පන්සලේ ආගමික පරිසරයට, ඒ වගේම බෞද්ධකමට බාධාවක් නොවන ලෙස ඒක අපට පාලනය කරගන්න පුළුවන්. දේවාලයට එන සෑම භක්තිමන්තයන්ටම පළමු කොට විහාරයට ගොස් තුනුරුවන් වැඳලා මල් පහන් පූජා කොට මෛත්‍රී භාවනා වඩල සෙත්පිරි කියලා දෙවියන්ට පින් දී ඉන්පස්සේ දේවාලයේ කටයුතු වලට යන්න නියම කරන්ට අපේ මහා සංඝරත්නය හා කපු මහතුන් වග බලා ගත යුතුයි. එවට දේවාලයක් පන්සලක තිබීම මහානකමටවත් බෞද්ධකමටවත් පන්සලටවත් ශාසනික දායාදයටවත් බාධාවක් වෙන්නේ නැතුව දේවාලයේ
පන්සලේ දායකයා බවට පත් කරගන්න පුළුවන්කම තිබෙනවා පින්වත්නි. මා තුන්වෙනි කාරණේ හැටියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බෞද්ධකමට, මහානකමට, ශ්‍රද්ධාවට, තිසරණයට බාධා කරන මේ බහුබූත විශ්වාස. තිසරණයේ සතු අසමසම බලය හා ශක්තිය හරියට දන්නේ නැති ඇතමුන් යක්ෂ භූත පිසාච අමනුෂ්‍යයන් පසුපස යමින් කායික සෞඛ්‍යයෙන් මානසික සෞඛ්‍යයෙන් අතමිටෙන් බෞද්ධකමෙන් පිරියන අවස්ථා, අඳුරෙන් අඳුරට තල්ලු වෙන අවස්ථා මෙකල ගමෙත් නගරෙත් අපට සුලභව දකින්න පුළුවෙනි. අපගේ ගිහි පැවිදි ජනකොටස් ලෙඩ රෝගවලදී, දුක් කරදරවලදී, විපත්තිවලදී මානසිකව ඇද වැටීම හේතු කොටගෙන කපුවන් කට්ටණියන්, අංජනන් එලිකාරයන්, දේවාරූඪයක් මමාපාමින් යක්ෂ භූත පිසාච මල ප්‍රේත ආරූඪයෙන් නැතොත් මානසික විකෘතිකමින් පේන කියන්නම් මලගියවුන් ගෙන්වා ගුප්ත තොරතුරු අනාවරණය කරම් පසුපස හඹා යන බව මේ කාලේ පැහැදිලිව දකින්න පුළුවන් පින්වත්නි. දියේ ගිලෙන අසරණයා සිය පණනල බේරා ගැනීම සඳහා දියෙහි පාවෙන පිදුරු ගහෙත් එල්ලෙන්නාක් මෙන් ඒ කරදරවලට, ව්‍යසනවලට මූණ පාල, ඒවාට පේනතික් මානයක වෙනත් පිළිසරණයක් නොපෙනෙන නිසා අපේ සමහර බෞද්ධයන් ජනතාව ඒ විදිහට අර බහුබූත විශ්වාස කරා එදී යන බව මට පෙන්වා දෙන්න පුළුවන් පින්වත්නි. ඒ වගේම අද සමාජයේ මානසික විකෘති දේව වරමක් හැටියට වරදවා අල්ලාගෙන නොමග ගිය මුලා වුණ තරුණ තරුණියන් කලට වේලාවට ආහා විවාහ වීමට අසමත්ව ඒ විදිහේ මානසික විකෘති දේව වරම් හැටියට වරදවාගත් තරුණ තරුණියන්ට ආවහ විවාහ යෝජනා ඉදිරිපත් කරන්නට සමාජයේ පසුබට වෙන හේන් එබඳු අයට අවිවාහකව නැතිවීමට සිදුවෙන අවස්ථා මා දැකලා තියෙනවා. පින්වත්නි, අමනුෂ්‍යයන් ඇද බැඳගෙන ශාස්ත්‍රය කියන නොඑක් විදිහට මුදල් ගරා ගන්නා අයට මුල් අවස්ථාවේදී ඒ හිතවත් කරගෙන ඒ විදිහට ගුප්ත ශාස්ත්‍ර කීමට උපකාර කරන අමනුෂ්‍යයන් හා භූතයන් ඒ පුජ්‍යලයන්ට සම්පත් ලබා දෙමින් ඉක්මනින් ධනවත් වීමට උපකාර වුවත් වැඩි කල් යාමට පෙර ඒ තමන් හිතවත්ව ප්‍රයෝජන ගත්ත අමනුෂ්‍යයන් අමනාප වී ද්‍රෝහි වී එබඳු අයගේ ධර්මුණෝ පුරන්ටත් සමග නොඑක් විදිහේ දේපල හානි, සෞඛ්‍ය හානි, එවැගේම නොඑක් විදිහේ සුවකල නොහැකි රෙඩ රෝග, ජීවිත හානි වලට මුහුණ දීමට සිදු වී සමහර විට ලොකු ව්‍යසන වලට පත් වෙන බව අද සමාජයේ අපට දකින්න පුළුවන්. නමුත් සමහර අය ඉන්නවා සමාජයට බොහොම කරුණාවෙන් දුප්පත් අයට, අසරණ අයට, ලෙඩ රෝග වලට, ඒ වගේම නොයෙක් විපත්ති වලට මුහුණ දෙන අයගෙන බොහොම අනුකම්පාවෙන් මුදල් ගරා ගැනීමේ බලාපොරොත්තුවක් නැතුව එවැනි අයට උපකාර කරමින් ඒ අයගේ හිත හැදෙන නොඑක් විදිහේ සාන්ති කර්ම කරමින් කරුණාවෙන් පිහිට වෙන අය සමාජයේ කලාතුරකින් දකින්න ලැබෙනවා. ඒ විදිහේ කරුණාවෙන් අසහනයට පත්වෙච්ච, දුකට පත්වෙච්ච, ලෙඩ රෝගවලට භාජන වුණ අයට ඒ අයගේ හිත හදල, චිත්ත ශක්ති දියුණු කරලා ඒ කරදර වලින් නිදහස් වීමට අතහිත දෙන පිරිසට එයින් ආදායමක් ලැබුවත් සාධාරණ විදිහට පාපයක්වත් ඔවුන්ට දුරුපිපාකයක්වත් මිදීමට අවස්ථාව සැලසෙන්නේ නැහැ. එය එක්තරා පින්කමක් හැටියට මා මේ අස්තවි හඳුන්වා දෙනවා. පින්වත්නි,
යක්ෂ භූත පිසාච අමනුෂ්‍යයන් හා මළගිය ඥාතීන් ගැන සොයා බලමින් ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට උනන්දු වෙන, ඔවුන් වෙනුවෙන් පහන් තැබීමට බලිතොවිල් කිරීමට පෙළඹෙන පින්වතුන්ට සිදුවෙන්නේ මොකද්ද? බලාපොරොත්තු නොවන පරිදි ඔවුන්ගේ නිවසට හා පදිංචි භූමියට ඒ අමනුෂ්‍යයන්ට පැමිණීමට හා පදිංචි වීමට අනියම් විදිහට ආරාධනා කිරීමයි. ඒ නිසා යක්ෂ භූත පිසාච අමනුෂ්‍යයන් ලෝකේ ජීවත් වෙනවා. ඒ අය ලෝකේ ජීවත් වුණාට කිසිවෙකුට හානියක් නැහැ. ඔබේ ගෙවත්තේ සර්පයන් ඉන්න පුළුවන්. ඒ සර්පයන් ඉන්න තරමට ඒ සර්පයන්ගෙන් ඔබට හානියක් වෙන්නේ නැහැ. සර්පයන්ටත් මේ මහ පොළොව අයිති. ඔබෙන් කරදරයක් වුණේ නැත්තම් ඒ සර්පයන් ඔබට කරදරයක් කරන්නේ නැහැ. ඒ වගේම පින්වත්නි, අප ජීවත් වෙන මේ ලෝකේ අකුසල කර්මානුරූපව යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන්, අමනුෂ්‍යයන්, මල යක්ෂයන් වශයෙන් යම් කිසිවෙක් උපත ලැබුවත් ඔබ හොඳට තුනුරුවන් සරණ යනවනම්, පස්පවෙන් වලකිනවනම්, කරණීය මෙත්ත සූත්‍රයේ කියනවනම්, දෙවියන්ට එවැගේම මළගේ ඥාතීන්ට පිම්පෙත් දෙනවනම්, ඒ පුණ්‍ය කටයුතු කූටදන්ත සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඔබේ ආරක්ෂාවට හේතු වෙන දේවතා බලියක්, පුබ්බපේත බලියක් හැටියට ඔබට ආරක්ෂාව ලබා දෙන බව සඳහන් කරන්න ඕනේ. ඔබට සැපතේදීත් අපල උපද්‍රව රෙල රෝග හා සියලු දුක් දොම්නස් අසහන විපත්ති වලදී බෞද්ධකමත්, මහානකමත්, ශ්‍රද්ධාවත් හොඳින් ආරක්ෂා කරගෙන පහසුවෙන් පුරුදු පුහුණු කළ හැකි ඉතාමත් සරල ඉරහඳමින් ප්‍රත්‍යක්ෂ සාසනික ආරක්ෂක සාන්ති කර්ම මාලාවක් මම මේ අවසානයේදී ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, තිසරණේ පිළිබඳ ස්ථීරසාර ශ්‍රද්ධාවක් ඇති කරගන්න උනන්දු වන්න. හැකිතාද්දුරට පස්පවෙන් වැලකී දිනපතා පන්සිල් හා පසළොස්වක පොයට අටසිල් සමාදන් වීමට උනන්දු වන්න. නමාරාදී බුදුගුණ හෙවත් ඉතිපිසෝ පාඨයේ නිතර භාවිතා කරන්න. ඉතිපිසෝ පාඨයේ නිතර භාවිතා කිරීම බුදුගුණ භාවනාව පුරුදු කිරීමක් වෙනවා. දවසකට වරක්වත් මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. පිරිත් පොතට ඇතුළත් වෙන අසහාය ආරක්ෂක සෙත් පිරිත් යුගලයක් මා ඔබට හඳුන්වා දෙනවා. එනම් සූවිසි මහා ගුණ ඇතුළත් වෙන ඉතිපිසෝ, සුවාක්කාතෝ, සුපටිපන්නෝ පාඨ තුන. මේ දජග්ග සූත්‍රයේ ඉදිරිපත් කරන ආරක්ෂක ධර්මය, ආරක්ෂක පිරිත ඔය පාඨ තුනට ඇතුළත් වෙනවා. පින්වත්නි, සම්පූර්ණ දජග්ග සූත්‍රයේ කියවන්ට කාලය යොදනවාට වඩා ඒ දජග්ග සූත්‍රයෙන් ඔබට හඳුන්වා දෙන ඒ නවාරහාදී බුදුගුණ පාඨය, සපරියාප්තික නවලෝකෝත්තර දහම් ගුණ පාඨය, නවවිධ සංඝ ගුණ හා අෂ්ටාරිය පුජ්‍යල ගුණ ඇතුළත් සුපටිපන්නෝ පාඨය බොහොම පහසුවට විනාඩි කීපයක් ඇතුළත ඔබට සිහියට නගා ගන්න පුළුවන්. ඒ තිසරණ ගුණ පාඨ සිහි කිරීම අඩු වශයෙන් ඉතිපිසෝ පාඨය සිහි කරනවා නම් නිතර ඔබට බයක්, චකිතයක්, ලොමු ඩැහැගන්මක්, අසහනයක්, එවගේම අවදානම් අවස්ථාවක් මතුවෙනකොට ඒකට සාර්ථකව බෞද්ධ කමේ, මහණ කමේ ආධ්‍යාත්මික ශක්තිය ප්‍රයෝජනෙටගෙන ඒවට මුහුණ දීමට හා ඒවා ජය ගැනීමට ශක්තිය ලැබෙනවා. පින්වත්නි, සෑම පින්කමක් අවසානයේදීම දෙවියන්ට, මව්පියන්ට, මියගිය ඥාතීන්ට පින්පෙත් දීමටත් උනන්දු වෙන්න ඕනේ. හොඳයි ඥාතිවරුනි, මේ කියන ආරක්ෂක ධර්ම මාලාව ඔබට විනාඩි 20කදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. සෑම ගෙදරකම වන්දනා කරන්න තැනක් ගේ ඇතුළේ සකස් කරගන්න. රාත්‍රී කෑමට පෙර ඔබේ පවුලේ හැම දෙනාම අතකට සෝදාගෙන ඒ ස්ථානයට එකතු වන්න. පහනක්, සුවඳ කූරක්, මල් වට්ටියක් සූදානම් කර තබා ගන්න. සෑම දෙනාම එක් රැස්ව කලාලයක්, පැදුරක්, පහසු දෙයක් මත වාඩි වී
බෞද්ධකම මහණකම සද්ධාව සරණාගමනයේ අර්ථවත් කරන ඒ ආරක්ෂක ධර්ම මාලාව විනාඩි 20ක් පුරුදු කරන්න. 1. වැරදි වැඩ පව් වැඩ වලින් වැළකීම හැටියට පන්සිල් ගන්න. 2. හොඳ වැඩ පින් වැඩ හැටියට තුනුරුවන් වඳින්න. ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ පාඨය. ඊළඟට මල් පහන් පූජා කරන්න. විනාඩි 2 3ක් මෛත්‍රී භාවනාව කරන්න. කරණීය මෙත්ත සූත්‍රය කියන්න. ආරක්ෂක දෙවියන්ට පින් දෙන්න. ඒ කටයුතු කරන මේ විදිහට අදිෂ්ඨාන කරන්න. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නේ සරණින් මාගේ මා සමාදන් වෙන පංචශීලයේ ආශිර්වාදයෙන්, ඒ වගේම මා පින් අනුමෝදන් කරන ආරක්ෂක දෙවියන්ගේ පිහිටෙන් මටත් පවුලේ සැමටත් මා පදිංචි ගෘහයටත් භූමියටත් කිසියම් අපල උපද්‍රවයක් ඇති නොවි ආරක්ෂාව සැලසේවා, අපට හැමත සාමකාමී ජීවිතයක් ගත කරන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔය විනාඩි 20 ඔබට සියලුම ශක්ති තුනුරුවන්ගේ ආශිර්වාදයේ ඔබට ලැබෙනවා. යක්ෂ භූත පිසාච මල යක්ෂ කිසිම උවදුරක් නැතුව ඒ අයට ඔබේ නිවසට හතර මායිමට කිට්ටුවෙන්ට ලැබෙන්නේ. ඔබේ ආරක්ෂාවට තුනුරුවන් සතු අසම සම ශක්තිය මේ විනාඩි 20ේදී අත්හදා බලන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා සබ්බේ ඥාති පේතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. මේ බිනර පොය දවසේ පන්සිල් සමාදන්ව ධර්මශ්‍රවණේ කෙරළ ජීවිතේ පිළිබඳ කිසියම් අනාගත සැලැස්මක් ජීවිතයට එකතු කරගෙන තුනුරුවන්ගෙත් දෙවියන්ගෙත් ඒ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ ලබාගෙන ඔබට ඔබේ ජීවිතය අර්ථවත් කරගන්නට මාගේ දේශනාවේ අත්වලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි. අද බිනර පුරපසළොස්වක් පොහෝදා ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ කොළඹ හත විජේරාම මාවතේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍යපාද හාරිස්පත්වේ අරියවංශාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ.